අපි මේ ගැන සර්ට කියන්න ඕනේ. ඒක නම් හොඳයි අතපත්තු මහත්තයා. නැත්නම් අපේ සර් මේකට අහු වෙන්න පුළුවන්. ඒ සර් කොයි ගිහින්ද? එළියට ගිහින් ඇති. අපි කෝල් එකක් ගමු. ලාවට කතා කරන්නෙත් නෑනේ සර් එළියට ගියේ අරුන්ගේ මොකක් හරි උගුලක් ඉඳලාද දන්නේ මටත් එහෙම හිතෙනවා ඒකයි මාත් හිතුවේ මේ ගැන කියන්න සර් අමාරු වැටේද කට්ටිය එකතු වෙලා සර්ට මොනව හරි කරන්න යනවා කියලා කියාගන්න තිබ්බනම් සර්ට පරිස්සම් වෙන්න තිබ්බා මට හරි බයයි අතපතු මහත්තයා සිරිනාද සර් මේ පොඩි ළමෙක් වගේ කෙනෙන්නේ හිතන්නේ බලන්නේ නැතුව අහුවි. අපි එනකල් ඉමු. ඉඳලා ගියම විස්තරේ. කට්ටිය කරන්න යන දේ මොකද්ද කියලා අපිට හරියටම දැනගන්න ක්‍රමයක් නැද්ද? අපි සිරිනාද සර්ට හිතවත් කියලා දන්නේ ඉඳලා කවුරුත් අපිට කියන්නේ නැහනේ. මේවා මහා එන ගහන අපරාධ. මේ සර්ට බේරිලා ඉන්න කියමු. ඈ ඒ අතරේ අපි දැනගමු කට්ටිය මොනවද කරන්න යන්නේ කියලා. මේ අපි තව පාරක් කෝල් එක කරන් බලමුද ඒ පාර ෆෝන් එක ඕෆ් කරගෙන අනේ මන් දන්නේ සිරිනාද සර් මොනව කරනවද කියලා ඕකනේ කරන්න බැරි මේ හිතුණද මේ ගියා ඒක නිසානේ ඔය ලෙඩ දාගන්නේ පුරුදු අත්තරින්න බෑනේ සක්කරය කිව්වත් විච්ච තරමක් අනේ මඩ මගේ අයියව දකින්න ඕනේ මඩ මගේ රතරන් අයියව දකින්න ඕනේ අයියා කොහෙද ඉන්නේ අයියා ස්පිරිතාලේ බොහොම ලස්සනයි අයියා ස්පිරිතාලේ මැරෙන දාල ඕගොල්ලෝ මෙතන බලාගෙන ඉන්නවා මේක යකා කතාවක් නේ අසනීප වුණාම ස්පිරිතාලේ ගෙනියන්න නැතු ගෙදර තියාගෙන ඉන්නද කියන්නේ මගේ අයියා එහෙම තැන් තැන් වල තියන්න ඕන කෙනෙක් නෙවෙයි දැන් ඒතර ඔයා කියන්නේ අපිට ගින් එහෙ නවතින්න කියලාද ඉස්පිරිතාලේ නවතින්න දෙනවද මේ මෙන්න මෙහෙම වාඩි වෙනවා විකාර කියවන්න නැතුව දොඩවන්න පටන් ගත්තා මං හිතුව අපේ අය අසරණ වෙලා ඇති කියලා කොයිද ඉතින් කර ගහගත්තනි මහ ලොකුට ගෑණියෙක් දැන් ඉතින් දුක් විඳිනවා අපි මෙච්චර කාලයක් ජීවත් වුනේ කොහොමද කියලා දැනගෙනද ඔහොම කතා කරන්නේ මට හිතා ගන්න පුළුවන් මෙච්චර කාලයක් අය ජීවත් වුනේ කොහොමද කියලා මේ ගෙදර බොරුවට චෝදනා කරන්න එපා වෙච්ච දේ නොදැනුම කතා කරන්න එපා මං කතා කරන්නේ මගේ අයියගේ සහෝදර කැක්කුමේ මේ පස්සේ ලිච්ච ගෑනුට ඔවා තේරෙන එකක් කිය නෑ එතකොට ඔයා කියන්නේ මං කොඩිය බලාගත්තේ නෑ කියලාද හිතන්න එපා මං නොදැන හිටියා කියලා මං හොඳටම දැනගෙන හිටියා අයියට වෙච්ච දේවල් අයියට වෙන දේවල් බලන් ඉන්න බැරි හින්දායි මං මෙච්චර කාලයක් මේ ගෙදරට ආවේ නැත්තේ අයියගේ දරේ හිටියේ
රාජෙක් වගේ. අයියෝ මගේ අයියට වෙච්ච දෙයක්. අයියා වහලෙක් වුණා. ගෑණියෙක් කිඳ වහලෙක් වුණා. මට තේරෙන්නේ නැහැ තමුන් මේ මොනවද කියවන්නේ කියලා. මං කියන්නේ ඇත්ත. ඇත්ත කියනොත් ඉතින් කටුවනෙනවා වගේ ඇති. ඒකට ඉතින් මට කරන්න දෙයක් නැහැ. මේක හරි කතාවක් නේ. අහසින් පාත් වුණා වගේ ඇවිල්ලා තව ඇගෙන්සි කතාවක් කියන්න හදනවා. මේ වණන් ආපු විදිහට ඉන්නව කටවහගෙන මම මෙතන පැලවෙන්න ආවේ නැහැ. මං ආවේ මගේ රත්තරන් අයියගේ මූණ බලලා යන්න. ඉස්පිරිතාලේ පහේ වට්ටු ඉන්නවා. ගිහින් බලනවා. මං යනවා තමයි. හිතන්නේ පමණ නිකන් ඉඳී කියලා. මගේ අයියර මං තනි වෙන දෙන්නේ නැහැ. කාට කාටත් කරපු දේවල් වලට විඳවන්න වෙයි. දැන් දෙන්නත් එක්ක යන මාව හම්බෙන්නා මොකද කියලා? කාවින් සීගිරිනේ ප්‍රශ්න ගොඩාක් මැද. ඔයා දන්නවනේ සීගිරි ක්ලාස් එන්නෙත් නැතුව රස්සාවල් හෙව්වේ එහිඳ කියලා. දැන් සීගිරි ඔයාට උන් රස්සාවත්? දවස ගානේ පඩි හම්බෙන මොකක් හරි කමක් නැහැ. දැන් සීගිරි මේ රස්සාවල් වල මාසෙ අන්තිමේට පඩි හම්බෙන්නේ. කාවින්ග සීගිරි කියන්නේ මොකක් හරි රස්සාවක් කමක් නැහැ කියලා. කුලි වැඩක් වුණත් කමක් නැහැ. ඇයි සීගිරි ඔයා එහෙම හිතන්නේ? ඔයාට පුළුවන් ද කුලි වැඩ කරන්න? හා? මට දවස් දෙකක් දෙන්න සීගිරි. මං ඔයාට තැනක් බලන්න. ඔයාට හරියන්නේ සීගිරි මොකක් හරි ලොකු කම්පැනි එකක accounting clerk කෙනෙක් වගේ වැඩක්. ඔයාට ওই පොඩි පොඩි දේවල් හරියන්නේ නැහැ සීගිරි. කාවින්ද කාවින් දුවට තේරෙන්නේ නැහැ මං ඉන්න තත්වේ. සීගිරි. ඔයා මට ඇත්තම කියන්නකෝ. ඇත්තම කිව්වොත් කාවින්ද අපි දැන් ඉන්නේ එදිනෙදා ජීවත් වෙන්නවත් කීයක්වත් නැති තත්වයක. මගේ තාත්තව හොස්පිටල් එකෙන් ඩිස්චාර්ජ් කරන දවසත් කවද්ද කියන්නේ? කොහොමදවත් හිතා ගන්න බෑ. අම්මා මගේ අම්මා බත් පැකට් හදලා කඩවල් වලට දාන. හැබැයි ඒකෙන් මහ ලොකු ගාණක් හම්බ කරන්නත් බෑ. පුදුම විදිහට අසරණ වෙලා ඉන්නේ. සීගිරි මං හිතුවේ නෑ සීගිරි එහෙම දෙයක්. කාවින්ග ඔයාට පුළුවන්ද අද්දම මොකක් හරි එකක් හොයලා දෙන්න? හොඳ නරක තත්ත්වේ නම්බුව වගේ දේවල් හිතන්න පුළුවන් වෙලාවක් නෙවෙයි මේක. හැබැයි තින් සීගිරි ඒ වගේ එකක් හොයන්න නම් ඔයාට පොඩ්ඩක් ඇවිදින්න වෙයි. කමක් නැහැ. අපි යන්. ඔයා එන්න පා සීගිරි. මං ගිහින් බලලා එන්න. අනේ කාවින්ද එතකොට පරක්කුයිනේ. මාත් එන්නම්. let me ඔයා යන්න. මං කාවින්දත් එක්ක ගිහින් මොකක් හරි හොයාගන්න. හැබැයි ඉතින් සීගිරි එදාට එදාට සල්ලි හම්බ කරන රස්සාවල් තාව කාලෙකයි සීගිරි. ඒවට ලේසි වෙන්නෙත් නෑ. මට ඕනම දෙයක් කරන්න පුළුවන් කාවින්ද. අර ආසිරි වගේ මිනිස්සු නැති නිදහසේ කරන්න පුළුවන් ඕනම දෙයක් මං කරන්න. මොනවද මේ වෙන්නේ යන්නේ? මොනවද මේ වෙන්නේ යන්නේ වින්නේ අයිය? අර නුගේ තියෙන ඉඩම නේද විකුණන්න යන්නේ? හීනෙන්වත් හිතන්න පුළුවන්ද? මාත් හිතුවේ නෑ අම්ම ඇන්ටන් මේ විදියට වෙනස් වෙයි කියලා. මම උඹට කිව්වා දුලීක රස්තියාධිකාරියෙක් පටලව ගන්නකොට. හැබැයි ඉතින් ඇන්ටන් හදන්නේ බිස්නස් කරලා සල්ලි හම්බ කරන්න. නැතුව නාස්ති කරන්න නෙමෙයි. අනේ මේ පලයන් යන්න. ඉඩම් විකුණන එක මොනතරම් ලැජ්ජාවක්ද? මං යාට තේරුම් කරන්න හැදුවා. ඒත් එයා තේරුම් ගන්න නැහැ. රස්තියාදුකාරව දන්නවද? නම්බුව වැදගත්කම ගැන. මොන අපරාධයක්ද මේ සිද්ධ වෙන්නේ යන්නේ? මං හිතුවේ නෑ යා මෙහි පදිංචියට එයි කියලා.
ඒක නිසා තමයි මේ සේරම අපි වෙනම පදිංචියට ගියා නම් මේ කිසිම දෙයක් වෙන්නේ නැහැ. ඒකමහ උප්පර වැට්ටියක් කරේ. මං එයාව කසාද බැන්දේ එයා වෙනම යන්න මට පොරොන්දු වෙච්ච හින්දා. ඒක අපිව රැවට්ටුවා. අපි කියන හැමදේම බිම් බලාගෙන අහගෙන ඉඳලා අපිව රැවට්ටුවා. මං යාව කොහොම හරි නවත්ත ගන්න බලන්නම් අම්මේ. දැන් ඔබ මේවා ගැන කතා කරන්න යන්න එපා. එහෙම වුණොත් ඔබට ගුටි කන්න වෙන්නේ. අයියා ඉන්නේ හොඳ සිහියෙන් නෙමෙයි. එයා හොඳ සිහියෙන් ඉන්නවනම් මේකට මොකක් හරි කරන්න තිබුණා. අපි දෙන්නට දැන් කරන්න දෙයක් නැහැ දුලීකා. හැන්ට කරන දේවල් බලාගෙන හූල්ලන්න තමයි අපිට දැන් සිද්ධ වෙලා තියෙන්නේ. ඔහොම ජෝඩු පේනවා කියලා කියන්නේ වැලන්ටයින් ලංගනකර මහල් වෙයි කියලා. මං ඈතර දැක්ක ඉන්දියන් කාරයෙක්වත්. මං ඈතර දැක්ක නිකන් ජෝන්නේ බ්‍රහ්ම. මේගි කාට දෙයි ඔබ දන්නවා ඇති හිත මගේ. ජොනි ජොනි යස් පපා ඊටින් සුග යස් පපා. එලාකටත් වැඩේ ඉවරයක් වෙලා ඇතිනේ. ඒ ගැන තමයි මාත් කල්පනා කරන්නේ. අතපත්තු මහත්තයා නම් හරියට කලබල වෙලා ඉන්නේ. මගිනුත් ඇහුවා අපි මොනවද කරන්න යන්නේ කියලා. ඇයි මිනිහට සැකයක්වත් හිතිලද? ඌ දැන් ওই සීට් එකෙත් නැත්තේ මෙලහට කේලම් කියන්න ගිහින් වෙන්නේ නැති. කේලම් කියන්න ඉතින් සිරිනාද ඉන්නෙපෑය. දැන් අහුවෙලා. අදින් පස්සේ අපි නිදහස්. මට නම් ඒකත් ෂුවර් නෑ. ගිය පාර වගේ වෙයිද දන්නේ නෑනේ. අපේ සිරිනාද සර්ව අරගෙන ගියා. අනේ මොනවා හරි කරන්න බලන්න අපේ කොන් මහත්තයා. ලොකු සර්වුත් නැති එකේ. නිකන් බලන් ඉන්න එපා. හරි හරි හරි. දන්නවා අපි දන්නවා. කවුද මේ මහත්තුරු? ඇයි අපේ සර්ව වාහනේක දාගෙන ගියේ? දයාවන් සර්. සිරිනාද අල්ලස් අරගෙන. අල්ලස් අරගෙන අහුණාම කොහොම තමයි වෙන්නේ? එහෙනම් මේ පාර වැරදිලා නෑ. ඇති ආන්ත අල්ලස් ගත්ත ඒක වෙන්න බෑ. අපේ සිරිනාද මහත්තයා කවදාවත් එහෙම කරන කෙනෙක් නන් නෙමෙයි. හේව බලා ගන්න පුළුවන් උසාවියට දාපු දාට. ඔය කොයි කෙරුවාවත් එදාට එළියට. අපේ සර් හොඳ නම්බුකාර විදියට වැඩ කරන කෙනෙක්. අනික සර්ට සල්ලි වලින් මොන අඩුවක්ද? අල්ලස් ගන්න කිසිම හේතුවක් නෑ. ඒව නම් ඉතින් අපි දන්නේ නෑ නේද සමරනායක මහත්තයා? මොනවා වුණත් ඔය අතටම අහුවෙච්ච හින්දා තමයිනේ අරගෙන ගියේ. අතපත්තු මහත්තයා කිව්වා හරි. මහත්තයලා එකතු වෙලා තමයි මේ වැඩේ කෙරුවේ. මේ දයාවන්ස අපි කිසි දෙයකට සම්බන්ධ නැහැ. මහත්තයලා එකතු වෙලා අපේ සර්ව මේකට පැටලෙව්වා. අපි අල්ලස් ගන්න කිව්වද? බලෙන් දුන්නද? නෑනේ. එයාම එළියට ගිහිල්ලා අර කවුද මිනිස්සෙක් හම්බෙලා අල්ලස් ගත්තා. දැන් දයාවන්ස අපි කරපු දෙයක් නම් අපිත් එතන ඉන්න බෑ. මම ගිහිල්ලා සාක්ෂි දෙනවා. මම කියනවා අපේ සර් කවදාවත් අල්ලස් ගන්න කෙනෙක් නෙමෙයි කියලා. මේ ඇත්තමයි. මම සර්ව බේර ගන්නවා. හරි හරි. ගිහින් පුළුවන් දෙයක් කරන්නකෝ. අපි එපා කිව්වේ නෑනේ. මං විතරක් නෙමෙයි. අතපත්තු මහත්තයත් යනවා. හොඳයි හොඳයි. බොහොම හොඳයි. දෙන්නත් එක ගිහිල්ලා පුළුවන් නම් සිරිනාත මහත්තයාව බේරගෙන එන්නකෝ. එයා සාක්කි දුන්නාම එහෙම බේරෙයිද අපි කොම් මහත්තයා? මොන පිස්සුද? අපවත් ලැබෙන්නේ නැහැ. දැන් ඉතින් රිමාන්ඩ් තමයි. අඩුමතරමේ අවුරුදු 5ක්වත් අච්චු කරනවා. ඒ විතරක් නෙවෙයි. රස්සාවත් නැතුව යනවා. අපි මේ කොඩියව බලලා එන ගම. දෙයියනේ කියලා කිසිම අමාරුවක් නැහැ. කොඩිය නම් කීවේ තව දවස් දෙක තුනකින් ගෙදර එන්න පුළුවන් කියලා. ඒ ඉතින් එයා හිතාගෙන ඉන්නේ හැටිනේ. ඒ කියන්නේ අමාරුවක් නැහැ කියන එකනේ. ඉස්පිරිතාලේ නතර වෙච්ච දා ඉඳන් එයා කියන්නේ ගෙදර යන්න ඕනේ කියලා.
දොස්තර මහත්තයා දැන් ඊයර ලිදේ කියන්නෙත් නැහැ. අපිටයි කියන්නේ. ඒ කියන්නේ තාම සනීපයක් නැද්ද? උහි නැහැ. තව කාලයක් ඉන්න වෙයි. එළියෙන් නුපුනාට හાર્ට් එකේ වැල් තුනක්ම බ්ලොක් වෙලාලු. ආ? එතකොට ඔපරේෂන් එක? ඒකත් ඉතින් කරන්න වෙයි. හැබැයි ඉතින් දැම්ම කරන්න බෑ. ඉස්සෙල්ලා බෙහෙත් වලින් සනීප කරලා ඊට පස්සේ තමයි කරන්න වෙන්නේ. කොඩී නම් කිව්වේ ඔපරේෂන් එකක් ඕන වෙන්නේ නැහැ කියලා. එයා දන්නේ නැහැ ඉතින් එයාට තියෙන අමාරුව. කිව්වට තීරුම් ගන්නෙත් නැහැ. එයා අනිත් අය ගැන හිතන්නේ සැහැල්ලුවට. තමුන් ගැන හිතන්නේ සැහැල්ලුවට. කෙදර වියදම් පිරිමහ ගන්නෙ කොහමද? කොඩියෝ බලන්න ස්පිරිතාලට යන එකත් අමාරුයිනේ. ඒ ගැන නම් ඉතින් කියලා වැඩක් නැහැ. ලොකු දුව ඉතින් කොහොම හරි කීයක් හරි ගෙනත් දෙනවා. මාත් බැලුවේ මේ මොකක් හරි කරන්න. තුසි තමනවා කරන්නද? මේ බත් පැකට් විකුණන්න. හැබැයි ඉතින් කඩවලට දාලා බෑ. බත් පැකට් ගහලා පාරයින තියාගෙන මම විකුණනවා. එතකොට ඉතින් කිලින්ම බත් පැකට් එකේ ගාන මගේ අතට. කඩවලට දෙන්න උනෙත් නෑනේ. වැඩේ නරක නෑ. හැබැයි තුසිත වගේ කෙනෙකුට මේක ලේසි වෙන්නේ නෑ. ඇයි බැරි? මට පුළුවන්. මෙහෙම කරමු. අපිත් එන්න තුසිතත් එක්ක. තනියම යන්න එපා. මොකද කොඩි වුණත් කැමති වෙන එකක් නෑනේ මෙහෙම වැඩවලට තුසිතව තනියම යවන්නේ. එයා කියපු දේ අහන් ඉඳලා තමයි අපි මේ තත්ත්වයට වැටුනේ. වැඩේට අපිත් එන්න. විකුණන වැඩේට නෙවෙයි. උයන පියන දෙයට අපිත් උදව් වෙන්න. නැද සිරි? එතකොට ඔයාලගේ රස්සාවල වලට මොකද වෙන්නේ? අපි ප්ලේ කරන්නේ හවසටනේ. අපිට 4ට 5ට නිදහස් වුණා නම් හොඳටම ඇති. ඔව් ඔව්. අපි දැන් අලුතෙන් හොයාගෙන ඉන්න තැන හොඳයි. හැබැයි ඉතින් අර ගාන පොඩ්ඩක් අඩුයි තමයි. ඒ වුණාට හරි නිදහස්. අපි කොඩියගෙන කියලා තියෙන්නේ. ස්පීතාලේ ඉඳන් ආපුවාම කොඩියටත් පුළුවන් අපිත් එක්ක ඒ වැඩේට ජොයින්ට් වෙන්න. ඒක ඉතින් බලමුකෝ මේ වෙලාවට කවුද දන්නේ? වැඩ කරන්න පුළුවන් තත්ත්වක ඉඳීද කියලා. අපි හෙට පාන්දරම එනවා තුසිතට උදව් කරන්න. උයලා කරලා ඉවර වෙලා පාරට ගිහිල්ලා විකුණන. මේ වෙලාවේ ඔයාලා මාත් එක්ක ඉන්න එක ඇත්තටම ලොකු හයියක්. අපි තුසිතලා ගන්න බලන්න එපැයි. හරිනම් මේ බලනවත් මදි. අපිත් ඉතින් ප්‍රශ්න 1000ක් එක්කනේ ජීවත් වෙන්නේ තුසිත දන්නවනේ.